අයබවන් ඔබට සුබ දවසක් වේවා. ඉක්මන් ප්‍රතිඵල දෙන වාස්තු ඉඟි අටක්. වාස්තු ශාස්ත්‍රානුකූලව සරණව භාවිතයට ගත හැකි දේ වාස්තු ඉඟි ලෙස හඳුන්වා දිය හැකි. ඒවා බොහෝ විශ්මිත ප්‍රතිඵල හිමිකර දෙන අවස්ථා ඇති බැවින් මෙවැනි ඉඟි පිළිපැඳීම අතිමහත් උද්‍යෝගයක් ඇතිවීම ස්වභාවයයි. එසේ වුවත් මෙවැනි තත්ත්වවලදී උදාවන නරකම ස්වභාවයක් වන්නේ කිසිදු ශාස්ත්‍රීය හෝ තාර්කීය පදනමක් නොමැතිව විවිධ පිළිවෙත් ඉදිරිපත් කරමින් හා ඒවා අන්ධානුකරණයෙන් පිළිගන්නා ආකාරය බලා ඒවායේ දුෂ්ට සතුටක් ලබා ගැනීමයි. කිසිදු දෝෂයක් නොමැති ඉදිකිරීමක් වාස්තුමය ලෙස පරීක්ෂා කිරීමේදී එසේ යහපත් බවක් කීම තමන්ට ප්‍රමාණවත් නොවන්නේ සිතා නැති දෝෂයක් හෝ මතු කරලීමට වැරදැරීම තවත් වාස්තු අභයෝජනයක් වනවා. එසේ ඔබත් සත්‍ය වශයෙන් භාවිතයට ගත හැකි වාස්තු ඉඟි රැසක් ද ශාස්ත්‍රානුකූලව දක්නට ලැබෙනවා. ඒවා වඩාත් මැනවින් භාවිත කිරීමෙන් විස්මිත සාර්ථකත්වයක් ලබා ගත හැකි වනවා. එබැවින් එවැනි කිහිපයක් පිළිබඳව සැමගේ අවධානය යොමු කරවීම මෙම වීඩියෝවේ අරමුණයි. ලවණ භාවිතයේ ශුභ ඵල. වැසිකිළිය, ගබඩා කාමරය, කුණු බලවල් ආශ්‍රිත තැන් ආදිය නිරතුරු අතිවන ශක්තිය නැති කරන තැනක් බව නරහසකි. එවන් තැන්වල ලුණු ප්‍රමාණයක් පිරිසියක ගන්වා තැබීම අතිශය ප්‍රතිඵලදායක වනවා. එහිදී ලුණු කුඩු වෙනුවට ලුණු ඇට යොදා ගැනීම වඩාත් සාර්ථක ක්‍රමයක් වනවා. මෙයට අමතරව නිවස පිරිසිදු කිරීමේදී සබන් හෝ වෙනත් සේදුම් ද්‍රව්‍ය භාවිත කර සෝදා හැරීමෙන් පසු අවසානයේ ලුණු වේරයකින්ද පිස දැමීමත් පෙරකී අයුරුම ලුණු භාවිතයෙන් කළ හැකි විස්මිත ප්‍රතිඵල ගෙන දෙන වාස්තු ඉඟියක් වනවා. වියලි භවෙන් වියවුල් පළකමු. නිවසේ කවර දිශාවක දෝෂ පැවතියත් ඒවා වඩාත් සක්‍රිය කරමින් දුර්විපාක වැඩිදියුණු කිරීමට බලපාන වැදගත්ම දෙය නම් ඒවා පවත්නා තෙක් අතියයි. යම් තැනක් ඉතා වියලි තත්ත්වයක් ඇති කළ හැකි නම් එන්නේ ස්ථානයෙහි පවත්නා අශුභ ශක්තිය නැති කර ගත හැකි වනවා. යම් ප්‍රමාණයකට හෝ තෙත් පවක් පවත්නා ස්ථානයෙහි මේ වන විට දුර්විපාක විඳ ගැනීමට සිදුවීම සුලභ අත්දැකීමක් වනවා. රාකගත භාණ්ඩ ගොඩගසා තැබීම දුර්විපාක ගෙනෙයි. ගබඩා කාමරය බරපතල දෝෂ හට ගන්වන තැනක් බව නරහසකි. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ගබඩාවේ ඇති විවිධාකාර භාණ්ඩ නොව ඒවා ගබඩා කර ඇති අපිළිවෙල ස්වභාවයයි. අන්තරීක්ෂණ ශක්තිය පහසුවෙන් ගලා යමින් පරිසරයේ නිසි පරිදි හිතකර තත්ත්වයක් ඇති කිරීමට නම් එකී පරිසරයේ අන්තරීක්ෂ ශක්තිය සක්‍රියව හේතුවන බව නිසැකයි. එසේ නොමැතිව භාණ්ඩ ගොඩගසා තැබීම නිසා බරපතල වාස්තු අවුල් ඇතිවිය හැකි. එවිට කළ යුක්තේ බීටිවලට ලන්ව රාක්ක සකසා පරිසරයේ මධ්‍ය හොඳින් හිස්කර තැබීමයි. නැවතුන නිවසකට කළු ඉදිරෙද්දක් ඉදිකිරි නැවතී ගිය නිවසක් සඳහා කළ යුතු විධිමත් වාස්තු පිළියම් පැරඹීමට පෙර නිවසේ නිරිත දිශාවේ ඇති කවුළු හා සියලු විවරයන් වැසෙන පරිදි කළුවිට රෙද්දක් දැමිය යුතු වනවා. අන්තරීක්ෂ ශක්තිය නිවසින් බැහැරවීම වලකන මේ ක්‍රමය සඳහා වෙන සෝනෑම ආකාරයකින් නිරිත අවහිර කිරීමත් උචිතයි. නිවසේ ඉදිකිරීම යළි පටන්ගත් පසු නිවසේ නිරිත දිග බිත්ති පුරා කවුළු ලොහව පිහිටවා නිමා කිරීම ඇරඹීම යහපත් වනවා. කරදරයක් කෙලවා තමමු. බරපතල ආර්ථික තත්ත්වයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ අනවශ්‍ය බාහිර පුද්ගලයන් නිවසේ රඳවා ගැනීමට සිදුවීම කරදරයක් වනවා. එයින් මිදීමට අවශ්‍ය නම් එවැනි අමුත්තන් සඳහා වයම කොටසේ සයනය පැනවීම සිදු කිරීම වැළැවි. නොබෝ දිනකින් ඔවුන් නිවන්ව යනු නිසැකයි. එසේම විවාහ අපේක්ෂක කාන්තාවන්ද වයඹේ රැඳවීමෙන් ඉක්මන් විවාහ අවස්ථා ඔවුන්ට උදාවනවා. සුහදවක් කිරීමෙන් පහත් ආත්ම දුරලමු. විවිධ හේතු නිසා නිවෙස්වල රැඳී සිටින පහත් ආත්මවලින් වන බාධා වීමවල අත්දැකීම් සහිත භවතුන් විසින් ඊශාන, උතුර, නැගෙනහිර ප්‍රමුඛව රාත්‍රියට පිපි සුවඳ දෙන මල්
ඇති පල රෝපණය අතිශයෙන් පලදායක වනවා. එතරම් යහපත් ප්‍රතිඵල ගෙනනවාවත් හඳුන්කුරු වැනි දේවලින් හෝ කෘතිමව නිවස සුවඳවත් කොට ගැනීමත් යහපත් වනවා. රෝගීන්ගේ කාමර ආසන්නයේ මෙවැනි හඳුන්කුරු ගැසීම හෝ සුවඳ දුම් ඇල්වීම සාර්ථක ප්‍රතිඵලයක් වනවා. වැසිකිළි දොර හා පියන් පසමු දෝෂ සහිත හෝ රහිත කවර දිශාවකට වැසිකිළියක් පිහිටා තිබුණද එහි දොර හැම විටම වසා තැබිය යුතු වනවා. වල වැසිකිළියක් වෙනුවට කොමෝඩුව සහිත වැසිකිළියක් තනා ඇත්නම් එහි පියන වසා තැබීමෙන් පවත්නා දෝෂ තත්වය අවම වනවා. පිරමීඩ රදමු. වාස්තු දෝෂ නිවාරණය සඳහා විධිමත්ව තනා අලවියට තබා ඇති පිරමීඩ මිලදී ගැනීමට පෙර පැති සමාන ත්‍රිකෝණ හතරක් යා කරමින් අතින් තනාගත් පිරමීඩ නිවසක් සකසා විවිධ තැන්වල පිහිටවා ගන්න. මේ පිරමීඩ තැනීමට කඩදාසි ප්ලාස්ටික් වැනි ඕනෑම දෙයක් යොදා ගතද කඩදාසි භාවිත නොකිරීමට වගබලා ගන්න. රෝගීන් සඳහා බීමට ගන්නා ජලය බඳුනක යොදා මෙවැනි සරල පිරමීඩයකින් වසා බීමට ගන්න. මෙවැනි සරල පිළිවෙත් ඔබගේ ජීවිතය වඩා යහපත් දැමියාවකට පත් කරනවා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.